අවාසිය අලාභය හමුවේත් සිදුකරන ක්‍රියාවලිය කිසිසේත්ම අකුසලේ කරා මෙහය නොවන්නා ඉට තියෙන වෙලාවක හිතල පලන්න සනරාමරසිවන අයිබුවන් පින්වරු දෑසනක් වේවා සිරස එෆම් සනරාමරසිවනයි අපාරම්භ කරනට සුදානම මමෝ පින් පුංචි ප්‍රශ්ා කහන කැමතිී කාලෙ හැතියට ඔබ සමාජයේ වැඩිපුරම දකින්නේ මොනවගේ දේවල්ද. සාමාන්‍යෙන් සතුටින් ඉන්නවා දකිනවාද සැපෙන් ඉන්නවා දකිනවාද ලැත්තං අසතුටින් දුකෙන් ඉන්නවා දකිනවාද. ඕ මංහිතන්නේ ඔබේ උත්තරේ තමයි සතුටින් ඉන්නවට වඩා දුකෙන් ඉන්නවා. සමාජය හැම තැනකම දුකක් පිරිලතියෙන බවක් ඔබ දකිනෝ. හැබැයි සමාජයේ හැම තැනකම දුක තිබුනත් ඒ. තියෙන සංකාාව ඒ තියෙන සෝතැවුල් සියල්ලක්ම ධර්මය තුළින් යහපතකට හරවගන්න හැකියාව තියෙනවා. ඇබැයි ඒගැන ඔබත් මමත් කවුරු කවුරුොත් වැඩිපුර කල්පනා කරන්නේ නැති නිසාම තමයි මේ දුකක් තුළ ජීවිතය ගත කරන්නට සිදත වෙලා තියෙන්නේ. ඉතින් දුකින් මිදීමේ මාර්ගයක් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වල දුන්නත් ඒ මඟ ගමන් කරන්නට ඔබට ශක්්‍යයක් සමහරවෙලා නැතු ඇති. ඒ නිසාමයි අද දවසේදිත් අප සූදානම්බන්නේ සිර සෙෆම් සනරාමර සෙවන තුළින් ඔබේ ජීවන ගැටලුවලට ධර්මානුකුවල විසඳුම් යෝජනාවන් ලබා දෙන්නට උදෑසන අටදක්වා මේ සූදානම. ඒ වෙනුවෙන් අප ඉතාමත්ම ගෞරවෙන් ආරාධනා කලේ කුලාපිටිය කණදුල්ල. ධර්මරාජ මහාහපිරවෙන් වාස පූජ පාදර් අතුරුගිරියය අනුරුද්ද ස්වාමිල්රැන් වහන්සේටයි. අපි හාමුදරුවනේ ඉතාමත්ම ගෞරවයෙන් මේ හිමිතිරු දැසන බහන්සේවාප පිළිරන්නව සනරාමර සෙවනට. දරුවන් සරණයි පිලන්ත සමන්ති මාත්මය ඔබකිමියටත් සිරසෙෆම් සනරාමර සෙවන ශ්‍රවණය කරන ලෝකවාසයේ පිල්ලන්ත ඔබ සලෝදනාටම තුරුවන්ගේ ආශීර්වාදය පිහිට ලැබේවා කියල ප්‍රාර්ථනා කරමින් මිතුම් වූ ධර්ම සා කච්ඡාව ඔබගේ ජීවිත්තේ යහාපු දරසා යොදාගන්න කියන කාරනාා මතක් කරමින්. පින්න්නන් ඔබ සිරුදරාටම සෙත සාන්තිය යයාාපත උදාවෙන පින්බර දවසක්වයවා කියලා රාර්්තනා කරනවා. ඒමය පෙහාමුදුරුවනේ සිර සෙෆම් සනරාමර සෙවනට ඔබේ ගැටලියමු කරනට ආරාධනා කරනවා බින්ඳුවයි හතයි එකසියහයි හත එකසිය ැයි පහපේ වච්ච පංකයට එවගේ ම ඔබේ ගැටලු යමු කරන්නට අවස්සාාවතිය නෝ බිඳුව එකයකයි දෙකයි අසුහතරයසවට ඇසූ අට අපි දුරකතනංකයට හෙමත් නැතිනම්. සනරම්මර සෙවන සිරෙසෆෙම් ට පැල් පිටිය විසි පහ පන්නේි පිටිය අපේ ලිපිනේයට ඔබේ ජීවන ගැටලු ලියලෑ වන්නතත් පුළුවන්. සිරසැබ් එක තුලින් ඔබලොව කොත්තනක හිදත් සනරාම්රසවන ආහන පුළුවන් ත්‍රක් න වි ෙ රටවලින් වා නම් බന හිතමිතුරන් ඒයටත් දැනුම් දෙන්න. අන්තර්ජාලෝස්සේ සනරාමරසවන විිකාශය නොමුළ ලෝපපුරාම මේ මහොතදි ස ජීව ..ල්k අඩියතුඩින් සනරාමර සවන ශ්‍රමණය කරන්නට අවස්ථාව තියෙනවා. ඉතාමත්ම ගෞරබෙන් අද දවසේදී අප සිරසෆෙන් සනරාමර සෙවනට අරාධනා කළේ පූජපාද අතතුරගගේර අනුරුද්ධ ස්වාමඳදරැන් වහන්සේටයි. අපි හාමුදුරුවනේ අපට ගේ සතය ලබිච්ච ගැටලුක්ක බහන්සිරි දිරිපත් කරන්නේ සහෝදරයක් වෙන්නෝනි මේ ගැටළු ඉදිරිපත් කළ තියනෙ. ඇ විමසනවා අපේ හාමුදුරුවනේ මා කැමති මේලෝක ඉන්න සේලුම මිනිස්සු සත්වයන් සුවපත්තු සතුටිින් ඉන්නවා දකින්න. එවුනත්, අපි පාරට බැස්සට පස්සේ. විවිධාකාර විදිහට මිනිස්සු. සත්තු. අස්සරන වෙලා ඉන්න ආකාරය දකින්න ලැබෙන එක මහා වේදනාවක්. ගොඩා උත්්හ දරනුවමං ඒ වේදනවින් මිදින්න. සමහර සතුන් මහපාරයෙ කුසගින්නේන් ඉන්නකොට. කෑමටිකක් දීල හෝ හිත් සනසවගන්නවා. හිත සනසවගන්නවා. අපි හාමුදුරුවන්නේ මට කියා දෙන්න මේ දුක්ගන්නෙන් නිවී ජීවත්වෙන්න මගක්. අපි හාමුදුරුවනී ඔබහන්සේටයි මේ ගැටලු අපියමු කරන්නේ. දෙරුවන් සරණයි? න් බ සිරුදනාට ඇතරම සමන්තිමාත්මය මේ සංසාර ගමනේ අපිට හම්වුවෙන දේවල් මහා පුදුමාකාරයි ඒ තැනැත්තිය සඳහන් කරනවා පාරතොටකට බැස්සාහම එළියට ගිය පුහාම සේලු සත්‍යයෝ සූපත්වේවා කියන කාරණාව ඇත්තටම ඒ ප්‍රශ්නය ඉදිරිපත් කරපු එතිමේ ඉතාමත්ම හිත හොඳ තැනැත්තියක් එහම සිතිවිල්ලක් පහලවෙන්න ශේෂයම සඳහන් කරන්නුන සමන්ධමාත්ම අපේ බදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වනහම බුදුරජාණන් වහන්සේ වඩින කොටත් බුදුරජාණන් වහන්සේටත් දැරි වුණා මේ ලෝකන සියලු සත්‍යයම සූපත් කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසනම අපේ රට තුළ එමනැත්ත මේ ලෝකේ තුළ ගොඩාක්යි බුදුජණන් වහන්සේගේ ධර්මය අහනවා දාන අධිපින් කම්කරනවගේ මාර්ගේ යනවා ඒ කොච්චර ගියාත්න් අපිට මේ ජීවිතේ දකින ලැබෙන්නේ ගොඩාක්ම මෙවන් වූ දුක්කිත ජීවිතර අපි සමාන්තිමාත්මයක ධර්මාණකුල්ල විසඳගන්න වන ප්‍රශ්නයක් ඒයි අපි මේ සංසාර ගමනේ හොඳ බවයක් ලබන්න ඒවගේම සියලු දෙනාම සතුටි ජීවත්වෙන පලාාත්තක ඉපදෙන්ට සේලුදේම අපේ මේ ඇස කණ නාසය මෙසිියල්ලක්ම පිනවන ආකාරයකට ජීවත්වෙන්නට යමයිල්ල මෙසිියල්ලක්ම ට ලැබෙන්න්නවූ ලෞකික සැපසම්පත් නමුත් එහෙම ලැබෙන්න්නත් අපි සංසාරයේ කරගත්ත විශාල කුසලකර්මයක් පිනක් අපිට තියෙන්ටඕනි. මේ ජීවිතයේදී අපිට මගතොට දකින දේවල් ඇත්තටම අභාග්‍ය සම්පන්න වෙලා තියෙන්නේ අපි ඉපදිලාතින මේ කාලය. සමතිමාත්ම ඉස්සරාට තම මේක මීටත් වඩා අපිට දේවල් දක්කිින්ට ලැබේ. අපි බලන්නකමට අවුරුදු විස්සකට විසි පහකට වගේ පිටිපස්සත කියපුහම අපි ජීවිතයේ මෙච්චර දේවල් දැක්කෙනනි මේ වගේ කටුක කොහෝමාරි අපේ මිනිස්සු සතුටින් කාලබීල ජීවත්වන කාලයක් තිබුණනනි ඒ දැන් අපි මේ ඉස්සරහට එනකොට සන්ධමාත්මය අපි දැන් මේ සමාජය තුළ සැරිසරණ ස්වාමීන් වහසේකෙනෙ කැටියට වැඩම කරන ස්වාමින්න් වහන්සේකෙනෙ කැතිට අපි දකින දේවල් මිනිස්සූ ජීවත්වන ආකාරය අපි දකින දේවල් අපිට හිතාගන්න දැෑ අප මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය භාරාරගෙන ඒ මග ගමන් කරන ස්වාමින් වහන්සේලා හැටියට අර මහත්මය සඳහන් කරා වගේ තිරිසන් සතුන් මිනිසුන් කුසගින්නේ දුක්විනි ආකාරය අපිට හිතාගන්නත් බෑ. ඒකට හේතුවක් තමයි සමන්තමාත්මය ඒ අයි කරගත්තාාව සසරේ කරගත්ත පින් පෞ දෙක. අපි ගොඩාක්දුරට දුක්විනින්නේ පෞ්කරපු හම. අකුසල් කරපු හම. අපිට සාමාන්‍යෙන් ඒ දියනය හරිේ තැනැත්තිය මහත්ම හාරි සඳහන් කරන ආකාරෙන් කියන හාමුදුරන්නේ හිතහදා ගට, ට මේ තැන්වලද කොහොද කියන කියනයි. අපි ොතන ගන්නඕනෙන් සමන්ධමාත්මිය, දහම් සංවේගයක්. ඔවටි කන ධර්ම සංයකයක්. අනේ මේ සත්තු ඒහමනත්තම් මේ මිනිස්සු. සංසාරයේ පිනත් දහමක් කරගන්නැතුව. සංසාරයේ දාානාදී පින්කම් කරගන්නතුව, මේ තත්තට වැටිලාඉන්නවා. අපිට ඒවෙලාවේදී මෛත්‍රයක් ඇති කරගන්න ඕනේ සමන්ධමාත්මිය, අපිට පොළුවන් විදියට ඒයට උදවඋපකාර කරලා. අපි මෛත්‍රේ සාගද සිතක්ඇති කරගන්න ඕනේ මේ මිනිස්සුල්න්ට. මේ ධර්මමාර්ගේ ගමන් කරන්නට. ඒම නැත්තම් හොඳ ප්‍රතිපත්്යෝල වෙෙන්න්නට ධානාදී පින්කම් කරන්නට මේ අයට වාසනාවක් ලැබෙන්ඩ කියලා අපි යම් ප්‍රාර්්ථනාවක් කරන්නත් ඕනේ. මොකද අපේ ප්‍රාර්ථනාවන් අපි හදවතින්ම කරනවන්න ප්‍රාර්්ථනා කෙල කක්තියන පාරමිතා කියල ක්තියෙනවා ඉන්න අපට තව කෙනෙකට ප්‍රාර්ථාවක් කරන්න පොලුවන් දුකින් ඉන්න අයට අනේ මේ අයි දුකින් මිදන්නට මේ අයට සසරේයම් කුසල් තියෙනවනම් තැන් ඔබටත් මටත් සමන්තිමාත්ේ කුසල් කියනේවත් අකුසල් කියනවත් යට ගව තියෙනවා එක නූපන්නන්නේඒවා ඕක සතර සම්මැක් ප්‍රධන වීරය අපිට ගන්නනවා ඒ නෝපන් කුසල් උපද වගන්නට ඒ මිනිස්සුන්ට ඒේහෝඒ සනාව ලැබේවා කියල ප්‍රාර්ථනාවක් කරන ගමම්ම, ඒ අයට අපිට පුළුවන් ආකාරයකින් අපිට පුොළුවන් විදිහයට ඒ අයියට අපි උදවපකාර කරන්නට ඕනේ මතක තියාගන්න සංසාරය අපි ගමන් කරන තාක්කල්ම අපිට ඇහැ පිනවල් නැතිදේවල් ඕන තරං හම්පුුවෙනවා. අපි කැමති නැති දේවල් අපි ඕන තරං හම්පුුවෙනවා. අපිට අප්‍රේ මිනිස්සුන්නේෙ අපිට ජීවත්තෙන්ට වෙනවා අපි දන්නවාඩි පටිත් සමුත්පා දේනේද. එතොට අපි මේ දේවල් සියල්ලක්ම. ට මේ ජීවිත සංසාර ගමනි හම්බෙනවා සමන්ති මहाත්මිය අපිට මේ දේවල්ලලෙන් කවධරේ සදහාටම අයින්ගෙන් ඕන නම් එදාට අපි නිවන් ගකින් ඕනේ ඒ නිවන කියන කෙලෙස් නැති කරනවා කියනක අන්නේ නිවන් දකින මාර්ගයට යනකම්ම සමන්ති මත්මිය අපිට මේ සංසාරේ අපේ ඇසට දුකගෙන දේවල් අපේ කනට මේ ආන්න දුක්කිතන දේවල් අපේ හිතර දුක දැනෙන දේවල් අපිට ඕන ත්‍රරන් සමන්ති මාත්මිය මේ සසර ගමනි හම්බු වෙනවා මංගේ ප්‍රශ්න්‍ය හපු මහත්මීයට මතක් කරනවා මිතාවන් පුරන්ට මෙවන් වූ ජීවිත සසර ගමනේ හමුණුවන්ටත් සංසාර ගමනේදී අපට හොඳ මිනිස්සුන්ට උද උපකාර කරගෙන යන්ටත් ඒවාගේ මික්මන් භවයකින් නිවන් දකින්නත් කියෙන පා්තනාව පාරිමිතාාව වැතිකරගෙන ඒතුමට කටවුටු කරන්න කියෙන කාරර්ණාමාහත්මිය සමන්ති මාාත්මියමවෙලාවේ මතක් කරනවා. එහමයි අප හාමුදරුවනී සිරසෙෆම් සනරාමර සෙවනයි මේ මිද්ුවයි හතයි එක සෙහය හතක සෙහය පහ අපේ වත්ස පංකේට ඔබේ ගැටලු යමු කරන්නට අරාධනා කරනවා මෙ මොහොතේ දියක් සනරාමරසිවනි සතුට නුබකරා පැමිණේබී එහැනින් දකින්න සතුට අක දුක ගැටගැසී ඇති බබ ඉට තියන වෙනාවක හිතන කලන්න සනරාමරෙවන සි සෙම් සනරාමර සෙවනයිමි අපි හාමුදුරුවනි මේ ගැටලෝත බහන්සේට අප එම කරන්නට හිතුවා. ජීවිතයට අපි ගොඩක් වෙලාවට හාමුදරණේ ඉතිනදා ජීවිතය තුළදී. පරිහරණය කරන්න ගොඩක් දේවල්වට කැමති. අපි කැමති හොඳට ිල මුදල් තියනවාවනංක් සලි තියනවානං යන වාහනයක්ගන්න කැමති ලස්සන ගයක්ක්තුරක ජීවත් වන්න කැමති ලස්සන්ටන් ඉන්න පලදින්න ආසකරන කෑමබීම කන්න රටරටවලලේයන්න. සැපෙන් ජීවත්තෙන්න්න කොටමි කියනවන ඕෝනම කෙනෙක් කැමදේ. නමුොත් අපි හාමුදුරුවනේ මේ හැම මොන දෙයක්ම ජීවිතයට ලැබුණත්. කෙනෙක් තුළ සම්මාධිට්්‍යියය නැත්නම් එ කෙනාට ඒකෙන අනාගතෙයට එකෙනගේ ජීවිතයට මොනමගේ බලපෑමක් ඇතිවනවාද ධර්මාණුකූලවේ පිළිඳ පාදාන්නටයි ගෞරුවෙන ඉල්ලා සිටනවා. අත්තෙරුවන් සරණයි අපේ සම්මාධිට්ටිය කියනකොට සමන්තිමාත්මිය මජජිම නිකායි. මාදිි්්‍යි ත්‍රය කෙළම සූත්‍ර ඇති වා ඒ සම්මාධිත්්‍යය කියෙනෙක මහා පොළුල් ප්‍රදේශක් කතාකරනතින මාර්ථකාව. නමුත් ඔබතුමිය මේ සාමාන්‍ය ජීවිතය දැප මේක මේ සම්මාධිට්ටිය නැතිව කටවිුතු කරනව නම්. අපිට ඇතිවෙන තත්වයමකද පිරිහීමමකක්ද එමනැත්තැන් අපි සම්මාධිත්්‍යය නැතුව යනකොට මේ ගමන කොහොමට තේරුම් ගනි කියෙන කරණවා විමස්සන්නේ ප්‍රශ්නය තුළින්. සම්මාධිට්ටිය ලෞකික සම්මාධිට්තිි සහ ලෝකෝත්‍ර සම්මාධිත්්්‍යි කියලා දෙගත්තියවා. තොර ෞකික සම්මාදිිට්ටිය අපි තේරුන් ගන්න ඕනේ අපේ දදුන්දේ විපා ති න විමේටි කලිමි ඕන්තරසා ගච්චා කලතිී නවා. අපි මේ සම්මාධිට්ටිය කියන එක නැතුව කටිවිටු කරනවා කියලා කියන්නේ අප ගොඩා තුරට මේ ජීවිතය පිරිහිලා යනවා. මොකද යහපත් දැකීමනි සම්මාධිට්ටි කියල කියන්නේ. තුො ර අප මේ සමාජයේ ගොඩාක් අය සැපවිඳින්න කැමැති ගොඩක්කයි. හැබැයි ඒ සැප විඳින්න යන ආකාරය? සම්මාධිත්්‍යය නැතුව තමයි ගොඩක්කයි යන්නේම අපි දන්න ගොඩාත් ඇැංවල තියෙන කාරණා තමයි සමන්තිමාත්මය මේ වර්තමානයේ අපේ මිනිස්සු මේ ඉඳරන් පිනවන්න තියෙන විශල කැමැත්ත ම පුදුමාකාර කැමැත්තත්තිනවා එක සමහර විට මේ ලෝකයේ දියුණුවත් එක්ක එකන්න මේ තාක්ෂණය තියෙන දියුණුවත් එක්ක මිනිස්සු දකින දකින දේවල් එක්ක මිනිස්සුන්ට ඒ දේවල් කරන්නඒ පුතක්ජන මනසකට ආශය වන්න ඇති වෙන ඒ අශාව නැතිවුණන හම තමන්ට සම්මාධ්‍යය ොකද මචාධිත්‍යය මොකද වැරදිමාර්ගේ මකද නිවර්දි මාර්ගය මකක්ද කියනෙක හොය යන කාල නොවන බවට සමන්තිමාත්මේ දැන් එක පත්වෙලලා තියෙනවා හ දොර අපි සමන්ධමාත්මය ලෝකෝත්‍ර සම්මාධිත්‍යය යන්න කලින් අපි මේ ලෞකික සම්මාධිත්්‍යය අවබෝධ කරගෙන එමනත්න් තේරුම් අරගෙන. අපි සමහරිවිට දානාදී පින්කමුත් කරනවා සම්මාධිත්‍යය නැතුව. සමහරට යම්යම් වූ ස්බුද්ධශාසනය අරමුණු කරගෙන එකන සම්බුදධ ශාසනය අරමුණු කරගන යම් ක්‍රියාවලියඇති නවා සම්මාධිට්්‍යියය නැතුව. ැ සමහරවිට අපි දකිනවා මේ අපේ සමාජය තුළම මේ සම්මාධිත්්්‍යය සම්මාධිත්්‍යය සම්මාධිත්්‍යය කියලා කරන යම් පින්කම්. මම එකක් දෙකක් ඔබතුමයට වටහල දෙන්නම් සභහරවිට අපිට කල්නුත් මේ වගෙන කතා කරලති ෙනොවා මේ නාලි කාවතුළම. අපි සමහරවිට මේ කරන පුද පූජාවන්. අපි කරන සහර පුද පූජාවන්තියනවා මේ සම්මාධිත්්්‍යිනව තනිකරම එතන තියෙනෙ මිත්‍යාවුමයි. සම්මාධිච්චිනේ ගැයි සමහරම අපිමට කලින් ප්‍රසිද්ධම මාර්රතුකාවක් ගමු කොමේ බෝධි පූජාවගේදන්නේ. ඇ බෝධි පූජාව කියන එකටවත් අපේ අයගේ යහපත් නිවැරදි දැක්මක් නෑ සමන්ති මාත්නය. තැන් සමහරවිට අපි දකිනවා සමහර බෝධි පූජාවන් තියන මට මැවිල කියලති නවා. හාමුදුරණේ මේ මේ වෙලාව අපේ ගෙදර මේ ලොකු ප්‍රශ්නයක්ම. දැ මේ ප්‍ර්නයල්ල මගෙන් ඇවිල්ල සමන්ධමමාත් මේ සම්මාධිත්‍යය තිනෙනෙක්නම් විල්ලන්න ඕනිේ බදුදහාමුදුරුවන්ගේ දේශනාව අනුව මේ ප්‍රශ්ට උත්තරේ කොමද ොයන් ඕනි. මේ ප්‍රශ් බොදු හාමුදුර මොකදේ පුත්තරේ මගේ පවල් ජවිතේ මගේ ගැටළුවක්තේෙනවා. හමයි මගේ නෝනා මාත්්‍යක මෙන්නවිහෙම ගැටීමකිීන්නවා. මාව සැක කරනවා. අමට මෙන්න මේදාදී දේවල් කතා කරනවා. ඒ වෙලාවට මගෙන් අහන්න වඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශාවනත ඔබහන්සේලාගේ අනුසාසනාවක් කියන්න අපි මේකට මොක්ද දෙ කරන්න ඕන කියලා. එවිට සන්ඳමහත්ේ පි බුද්ධදේශනාවන කියවා මෙ මේ විීර පෞදජීතය ගවන්න බුදුරාන් වහන්සේ දේශ කල තින කියල මුත් අපට අරගන්න කේම්දර කොපියන්. එහමනැත්තන් ඇවිල කියනවා මේ බෝධි පූජාවක්තිව දෙදද. එහම නැත්තන් කියනවා මේ පඩුරක්්ගට ගහල භාරයක් වෙන්ඩ. මගේ බුද්දසාාසනය තුළම නැතිදේවල්ල වෙල්ලා. සමඳතුමාත් මේය මටඇවිල්ල මිනිස්සු කතා කර නවස්ථාවල් ගොඩක්ති නවා. අපි මුලින්ම ද සමතිමාත් මෙහා ප්‍රශ්නත්තෙක්ම අප කෑම ගන්ට මේ ප්‍රස දේවල් හාර යන්න රටවල්ලල යන්ට මේ දේවල් සියල්ලක්ම බුද්ධ හසනය සමන්තිමාත් මේ එපා කියලන එහමයි. බුද්හසන හමකිව ඇත්තන්ට නීතිදාාලනෑ මේ සැපවිදින්ටපා යන වහන ගන්ටපා ගෙවල් දොරවල් හදන්ටපා එහම කුත්නැහ. සඳමාත්මය ඔබතුමියලට පුළුවන් ආකාරය පුළුවන් තරන් සතු ටින්ංචිවත්ෙන්න්න හැයි රැකයාවල් පහක්කිනො කරන්න පා කියන. බදුජන් වහන්සේ කියනවානි. අපි ක කියෙන නොකල යුතු රැකයාවල් පහක්ගැන කියනවා ඒවන්නු කළ ඔබ සතුටින්චිීවත්තෙන්න්න. ඔබ මිත්‍යාවට අන්න තේපා කියල කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය දුක් දුකට හේතුව දුකනැති කිරීම දුකරගේ මාර්ගනී එතකොට මේ චතුරාර් සත්්‍යයන දොර අපට මේ සම්මාධිත්්‍යය තියෙන්නොටද. සම්මාධිත්්‍යය තියෙන් න ලකෝත්‍ර වශෙන් මේ අවබෝධ කරගන්ඩ. තරො ලෞකික වශයෙන් තිය නඕනේ අර වැරදි වැඩික නොකර. ඒ වැදිවඩ පහ නොකර. බුද්ධශාස්සනය උගන්නන කුසලේමොකද්ද කුසලේමොකක්ද. කුසල් පැත්තමකදද. අලෝබය අදදේශේ අමහය චේතනාවන් වූල් කරගෙන යම්කාර්මයක් කරන වනං එක කුසල්. ඇනික සම්මාධිත්ති. එතකොට ලෝගදේශ මෝහ මුල් කරගගේ යම්කාර්මයක් කරනවා නම් එක කුසල් එ එතොර ඒ පිළිබඳව සාමාන්්‍ය දනුම අපි ඇතිකර ගන්නට ඕනේ ඒ ඒක අපි තියෙන්ට ඕන දයක් තර ඒ සමාධිට්්‍යියිට තිබුණ නැත්තන් ඒකතා ලින් ඇතිකරගන්න ඕනේ. එඇකොට ලෝබදේශ මහ කියන මේ කාරණාතුන මුල්කර ගනි යම්කර්මයක් කරනවා නම්. අපි ඒකරන කර්මය අපට දුගතිය සඳහා යනවා කියන එක දැක්මක් අපට තිය නඕනේ දනුමක් අපිට තියෙන්න්න ඕනේ. එද අලෝබද්දේ සමූ ේතනාවන් මුල් කරගෙන යම්කාර්මයක්රනවා නම්. ඒ කර්මයිට සුක විපාකදනවා තන්කම්බන්කම්ම නිරෝධය සවත්තති ට කර්ම නිරෝධය පිණිසිට හේතුවෙනවාගේ නවබෝධය අපිට තියෙන්න්ට ෝනේ. යට මෙන්න මේ සම්මාධිට්්‍යිය කියන එක අපි බොහෝම මේ ප්‍රම් මුල් මුල් ජීවිතයකන අපේ මේ යනජීතය ති ැති ගම කරන ජීවිතයති නොැතුමිය දන්න්නේ රැකියාවට එන්න නිමස වැඩකරන මේ ජීවිතයයක්ත්තියන්නේ මේ හැමතැනකම නොනමහත්ම අපට සම්මාධිට්්‍යියතියෙන්ටඕෝනි ඒය සම්මාධිත්්‍යය කියන එක අපේ හැමතිස්සම මතගතයා ගන්න අපේ මේ චේතනාවන්නේක් කෙනෙක්ක්. බතුමියේ මේ සිතන සිත විලත්ත එක තම මිත්‍යාව සම්හවත්කිනක තියන්නේ. එතර මේ මෝලික කාර්නාාටික අපි තේරුන් ගත්තාහම් මිේෂන් මතකතියාගනේ මුල් හය. කුසල් අකුසල් කෙන මේ මුල්හාය තේරුන්ගත්ත හම අපිට පහසුවන් මේ සම්මාධිත්්්‍යය කියනෙක? අවබෝධකරගෙන තේරුන් අරගෙන ෞකික සම්මාධිත්්තිී යනගමම අපිට පාරමිතාවන් පුරාගෙන අර ලෝකෝත්‍ර සම්මාධිට්ටිය කෙනෙ පැත්තර සන්ද හත්මය අපිට යන්න පලුවන්කම තිෙනවා. ඒ මය පිහාහමඳරුවනේ සිරි සෙෆෙම් සනරාමර සෙමනයි මේ ඔබේ ගැටලයමු කරන්න දවස්ථාවතය නෝ දැසනට දක්වා මින්වයි හතයි එක සෙහය හතයි එක සෙහය පහ අපේ වත්සාපංකයට. මොනයම් වේලාවක හෝ. හපලවට පස්වන බවදැන ජීවත්විමු. ඉට තියන වෙලාවක හිතනබන්න සඳ ராමරසිවල. ම් සනරාමර සෙවනයි මේ අපේ හාමුදුරුවණේ මේ ගැටලුවතතු බහන්සේට අප දිරිපත් කරන්නට හිතුවා ලැබිල තින ගැටලවා කරදර පීඩා එන විට නිතර නිතර සසිහිපත් කළයුතු. බුද්ධ ශාසනය ඇති බලවත්ම ආරක්ෂාව පිළිබඳව අපට පහදදනටයි ගෞරව ල්ලා සිද්න කිරතමයි මේ ගැටලේ සඳහන වෙලාතයෙන්නේ. ඔ සමන්ත මාත්මය අපේ ජේවිත්තයේ කරදර බාධක එන විට අපටොමත් දීවිතේ කරදර බාදක වැඩිනි. තම ජවිත ස්ොභාව මනුස ජවිත ස්ොභාවය ගොඩක්කිලාමට කරදරබාධක වැඩී මේ වෙලාවෙදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැතිට මට දෙන්නල් පුළුවන් උත්තය තමයි ධර්මය හැසිරෙන්න්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා අපිට සාමානයෙන් සමන්තිමාත්මය මේ ජීවිත කරදර කියලද ඉවරවෙන්නේ නිවන් දැක්ක කාරිකට මේ ධර්මමාර්ගයෙන් එතර වෙච්ච ලෙකට හැබැයි එතකං අපිට මේ ධර්මමාර්ගේ යනතාක්කල් අපි පාරමිතා පුරණයනේ ඔබත් මමත් අපි කවරුත් මේ බුදධාසනයක් කම්බුණාම සම්මාධිච්චේ තියෙන කෙනෙක් නම් මේ පාරමිතා පුරන්න පටන්ගන්න කට්යනෙ එතුර මේ සසර ගමනේ අපිට දුකක් නැතුව ඉස්සරහට ගමන් කරන්න එකනේ දුක සැපක කියනෙ බුරාන්හසේ දේශනා කල තියෙන දුකයි සැපයි කියනෙ එක දෙදක තියෙන හැ අපිට වඩාත්ම තියෙනෙ දුක වනාට සසර ගමනේ අපිට පොළොන් සමන්ධ මාත්මිය ඔය අවශ්‍ය කරන දේවල්ටික එකකැන ආවුෂ වර්ණ සැප යසස්ස මේ ප්‍ර්ඥාවකින දේවල්ටිකත් අරගන මේ සසර ගමන් කරන්න පොළුවන්. එතර ඒ සසර ගමන් කරන්නට අපි කරගන්න ඕනේ විශේෂම වූ දේවල්ටික තමයි මේ කරදර බාදක අඩුවෙන් යන්න මේ බුද්ධශාස්සනය කියලා දෙන්න බුදුරාන් වහන්සේ කියලදීපු ධර්ම මාර්ගය ගමන් කර එක. ඒකටම අබිදින ලොක ආරක්ෂාව . අපිට ඒට අමතරව අපේ සිත පීඩාවට පත්තලා ඉන්න මොහොතක අපි ගැටලු කාරී තත්වයක ඉන්නකොට මම සඳහන් කරන්නේ බුද්ධ දේශනා වනුව ඔබට වඩන්න පුළුවන්නාම් හොඳම භාවනාව බුද්ධානුස්සතියයි. බුදුරජාණන් වහන්සේ ගැෙන සිහිකරන එකයි. බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූ අප්‍රමාණ ගුණයන් සිහිකරන එකයි. ඒ වගේම ඔබට මේ කරදර බාදක එන්න 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 ඔබ කල්පනා කරන්න ඕනේ ඔබ සසරේ කරගන ඇති දේවල් මොනවද. ඇයි මට මෙච්චර මේ හිත පීඩාවෙන් දුක්කින් ඉන්න වෙන්නේ. මම සසරේ කාට හෝ මගේ අතින් ගින්නක් දීල ඇති. අපි සසර කරන දේව සම්පත් සමන්තිමත්මිමී තියෙන්නේ. අපි සසරකරගන්න ගොඩක් දේල්තම මේ තියෙන්නේ අපි සමහරවිට වේදනා විදිනවා කාටවත් කියන්න බැරිවිදිහ. අසරන වෙලා. එකන් එක එක පොද මාකාර ේද ම ද ිනිස්ස නම සමත් මම අපිත්ත එක්ක වෙල කතා කරන හැමදයක්ම පේන බැලවාහම තියනවා ජයනවාහනත් තියනවා ගෙවල්දරල් තදල තියනවා හැමදේම මිනිස්සුන්ට තියනවා නමුත් ේමනිසකන හුදුුනෙම පුදමාාකාර වේදාවකින් ජීවත්්‍යයෙනවා. ඉති මං අහන ඇයි පුතෙමකක්ද වේදන සමහරවිට අසී මාන්තිික සීමමාාවවල්ල කාටහු ආදරය කරලා. එය අහිමි වෙලා ගිහිල්ල. අසේ මානතය කාට හෝස්සැෙන අසදක්වල. කහි වෙලාගිහිල්ලා. අසී වාන්තිකව කෙනෙකුට උද උපකාර කරලා. එගොල්ල පෙරලා මෙයාට වෙනස් කම්රලා. එමනැත්තම් මුක්කෝ මානසික ගැටලුව ඇති කරලා. මෙයාදී වසේෙන් සමාජයේ දක්විින්දින ගොඩාක් මිනිස්සු සමන්තිමාත්මිමට හම්බෙනවා. එගොලන්ට අපිහිතන අපේ සැපයි කෙලේතන ගොඩක් දෙෙවල් හම්බුල සමන්ති මත්‍රය. කෑමබීම යනවාන ඉන්ඳුම්හිටුම්, මිලමුදල්, පලඳදින දේල් මේ හැම දෙයක් මේ මිනිස්සුලට තියෙනවා. නමුත් ඒ මිනිස්සු අසි මාන්තික ේදනාවක් විදදුල සමන්ති මාත්නය. ඒ වෙලාවල්වලට අපි මේ කරදර පීඩාකාරයේ දේවල් වලට යනකොට අපිට ලංවෙන්න තියෙන හොඳමතන තමයි මගේ බුදුරජාන් වහන්සේගේ බුද්ධසාසනය ඒ බුද්ධසාාසනය ගොඩක් තැංවල සමන්ති මාත්මියය අපේ සිත නිවනවා. අපි වැටිලයින්න අපි පීඩාඩ පත්තිලායින්න පසුතැවිරේලාඉන්නඒ යම් හැම කාරණාවකටම. ගේ බදුරජාන්හන්ස හිමිින් හිමිින් උත්තර දෙන්නට අපිට මේ පාඩම කියලා දෙෙනවා අපි හෙම වේදනාවට පත්වෙලා ඉන්න වෙලාවකමට මේ ලඟති හම්බුණනා සමන්තිමාත්ය තරුණේ ඒ තරුණයා යම් තරුණියකට අසීමමාන්තික වාදරය කරනවා. එක සීමාවක් අසීමමාන්තිකයන් සීමාවක් නැතුවාදරයෙක් කරනවා හැබැයි මේ තරුණයා පොළුවන් තරන්දේවල් ඒ තරුණිය වෙනුවක් කරනවා. හැබැයි ඒ තරුණය මේ මනුස්්‍යාව? අපි කියන්නේ අර සාමාන්‍යෙන් භාෂාවධකැන සමාන්ති සත පහක්කටවත් ගණන් ගන්න ඇති ඒක එහෙම වෙලා කොහොමහාහරි මේ තරුණිය මේ තරුණගින් ඇත්තලා අවා අර තරුණයා දැන් හරියට මේ මැරිච්ච අපි කියන්න ඇවිදින මල කඳක් වගේ ඒ මත්තෙම හිතහිත ඒ මත්තම හිතහිත මට මඇල්ක් කිය හාන්දුරනේ ම මානසි වෛද්‍යවරේ ක ලළට අන්නුවු ම මේ චිත්ත්‍ර පේඩාවෙන් දුක්කිලරෝ මං කතා කර මං කියලා දෙන්න ජවිතේ හිමි අහිමි වී මොකක්ද පුතේ කියනක. අපිට මේ ජීවිතේ ජීවත්වෙෙන්න්න තින කාලේ කොපමනද කියනක. අපි තව දවස් පාලුස් දහක් වගේ ජීවත්වෙෙන්න්නේ පුතේ ඔයත් මත් මේ තාවකාලික බැඳී මුොක්කො මේ කාලේ තුළ තිෙන්නේ ඔයා බුදුරජාන් වහන්සේගේ බුද්ධසාහසේ ලඟට එන්ට මගේ බුදුරාන් වහන්සේ උදේහමස දකිින්ට, ඒල් බුදු ගුණසෙහි කරට. Terror, society, love, <ci> ේ අම්මත ඔබවුවෙන් චීවත්වනවා කියලා හිතන්න ඔබට ජයේ තවත් ගොඩාක් ේවල් කරන්න තිීනවා කියලා හිතන්න. ඔබට තව ඕන තරන් කුල් රස්කරගන්න පුළුවන් කියෙ හි තන්න. ඔබට මේ ජීවිතේ බුද්ධසාාසනත් තෙක්්‍යනකට ඔබට යශෝදරාව කම්වුවය කි ල ඔබ හිතන්න මොකද අපඩි ශෝදරාව කම්වෙන් සිෙද්ධාර්ථකනේ කම්බුවෙන් අපි සසරේ මහා පාරමිතාවක් පුරන්ඕන සමන්ති ාත්මිය මං ඒ දරුවගේ පුළුවන් තරන් හිත හැදවා. අද පිස්්වාස කරන්න ඒ බුද් සාාසන වැළඳගත්තයෙන් පසුව. ඒ ධර්මමාර්ග ගමන් කරන්න පසුව එයා දැන් හාමුදුරු කෙනෙකුටත් වැඩිය බොහෝම තැන්පත් කෙනෙ ඒ කාරණාව මතක් කරනකට වෙනදට හෙන ඉල්ලවා. සහ අසාප කරා අද කියනවා ඇත් හොඳින්ගන්න ඕනේ. ස්ලෝකන හැෝම හොඳින්ෙන්න්න ඕනේ මට මේ ජීවිත පාඩම මගේ බුදු හාමුදුරුවෝ කියල දෙෙනවා හාමුදුරනෙ කියලා ම ස්වාමින්නාස කනෙ කෙඩ සන්ත මාත්මියය අසීමිත සතුටක් එකගෙන නිාමිශස ප්‍රීතියක් මං ලැබවා. ොද මේ බුද්ධ හසනේ ඔයයි ප්‍රශ්නය ඉදර පත් කරපු ඒ මහත්මයට මම කියනවා. පොදු වේසිියලු දෙනාටම. අපි මේ ජීවිතය සසර ගමනිද පුතේ අපි හැමෝම මොකක්කවෝ හේතුෝකින් පීඩාමිදිනවා.ඒ අපි හැමෝම මොක් වවා ප්‍රශ්නක චීවත්යෙනවා එක ආර්ථික වෙන්න පුළුවන්. එ එකක සෙනයාස නිසාවෙන්න පුළුවන්. එ එකක වෙනත්වනත්තු ව ගැටලු වෙන්න පළුවන්. එ එකක තමන්ගේ ජීවිතේ තින වැරදි ගැන හිතල වෙන්න පුළුවන්. නිසාන් මේ හැම තැනකටම උත්තරය. බුදු හා දුරල් ලඟතිෙනවා එක තමයි බදු හමුදුරකිවේ ධර්මය හැසරෙන්න්නා ධර්මය විසින්නා රක්ෂක් කරනවා ඊට අමතර බෝබ බුද්ධානුස්සතිය වඩන්ඩ මෛත්‍රයේ භාවනා වඩන්ට මේ මර්ණවා අනුස්සති විශේෂයම සමන්තුමාතය අපේ කට්ටේ ගොඩක් කයික් කරන්න අපි මේ කෙටි කාලයක් තුන කොයි මොහතක හරි ඔබත් මමත් මෙතනින් පිට වෙලා යන කොට සමහඩ මේ දොරැ එලියති යන්න කලින් අපේ ජීවිතීවරෙන්න්න පුළුව. අපිකල්පනා කරගන්න ඕනේ. අපි එක නිතර සිතන්න ඕනේ ඒ සිතනකොට අපේ සිතයන කරදර බාධක මෙව සියල්ලක්ම මහා කෙලෙස් ගන්නක් අපි අගතියට ගෙනියනලයක් බව ඔබට රැටහෙෙන්නගන්නවා. ඒමය පැහමතුරුවන සිරු සෙෆෙම් සනරාමර සෙවනයිම කෙටි විඩාමයක් ලබාගන්නවා මේ මොහොතේදී නවත තුදැ සනහතයි පහළවට සනරාමරස්වනින් ඔබ මොුණගැසින බලාපොරොත්තුවෙන් ආතරය මයි. ට පත්රන්න එවිට தන්හාාව පරි්‍යගේ බවට පත්‍රයේද.ඉ තියන වෙනාවක හිතනබලන්න සනමර සවනසිරසෙන් සනராමර සෙවනයි මේ ඉතාමත්ම ගෞරවෙන් අද දවසේදී සිරසෆෙන්ම් සනරමර සෙවනට පාරාධනා කළේ කුලயாපිටිය කනදුල්ල ධර්මරාජමහා පිරිවෙන් වාසී. ජිපාද අතුරගකිරියය අනුරදධ ස්වාමිදරන් වහන්සේට අපේ හාමුදුරුවණය පුංචිම කාලීදලා බොහෝ දෙනක ගැන සහරලට බෞද්ධයන් හෝ බෞදධනව නඕෝ නැම කෙනෙක් ඉගෙනගන්න කාරණාවක් තියෙනවාඒ තමයි වෛරයෙන් වෛරය සන්සේ දෙන්න නෑ කියන කාරණාව දැ උංචි කාරීදල මේ කාරණාව අපේ ඔරුවට දාල තියනොයි අප ඉගෙන ගන්නවා අත් දැකේම් තුලින් ඉගනගන්නවා. අදේ ස්කෝලෙති පාසේදෙත් ඉග ගන්නවා දහම් පාසලෙද තිගන ගන්නවා මේ කාරෙන් ටිට ටි ිට වැඩිහිටියන් බවට පත්ව ඇදදිමේ සමාජී ගත කරත්ති. නමුත් අපිට අහන්න දකින්න තියන දේවල් සමාජයේ අපි හාමුදුරුවනේ වෛරයමයි පැතිරෙන්න්න බලන්නේ. අපිට පහුගේ දවස්ස අහන්න ලැබුණ පුංචි දරුවෝ සම්බන්ධින් බහෝ කාරණාවන්. සමහර වෙලාවට නැන්දැනිය අම්මට ගහනුව. නැත්තං දුවට බැනවදිනවා නත්තම් පහරදිනෝ පොලො ස්සනෝේ වගේ කාරණාවන් සහරම්නාට දරුවවා විසිකලදානහා මගදාලයානෝ තරුවන්ට අනේකවිති පීඩාඇති කරනො මේ මෑත්තකදී අපිට අහන්නට ලැබුණ සිද්ධයක් තමයි. මේ ප්‍රතිඵල ආවට පස්සේ මේ පිළ බඳව තම්මන්ගේ තවඥාතිකෙ තිරකට අදදි කියන්න ගිල් ඇ්දි බූමතෙල් වත් කරලා දරුවට හිරිහර පීඩා ඇතිකරපු ආකාරයක්. අපි හාමුදුරුවුණේ දැන් මේ හැම දෙයක් මොපි කල්පනා කල මැලෝදිී අරප පුංචිකාරිී ඉන්න ෙගෙනගන්න කාරණාවට මංතලයේ වැිහිටයන් බවට පත්වති අප අමතක වෙනවාද. කෙනෙක් අප හාමුදුරුණේ කහොමද මේ විදිහයට මේ මිනිස්සත්කම් අමතක කරල දාල කටයුතු කරන්නේ. මේ වෛරය කියනදේ මොන වගේදයක් අප හාමුදුරුවන්නේේ අපේ ජීවිත මොනවගේ මගකට ගෙනයනවාද වෛරය කියන කාරනාව. ඔතරුවන් සරණයි ඇත්තටම සමන්තමාත්මය වෛරය කියනක අපිට ගන්න තියෙන හොඳම උදාහරණය තම අපේ මේ දෙව්දත්තෙරුන්. බුදුරජාණන් වහන්සේ එක්ක සසර් පුරාම මහා වයිරක්කාරයෙක් ැටයෙනෙන්නේ. ඇතුළ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධසාසනයත් පැවිදි වෙනවා ඒ විතරග්නවේ මේ යසෝදරාවගේ සහෝදරයා එතුවට මේ වයිරයෙන් නිසා මේ නිවන්දකින්න පුළුවන් කම තිබච්ච අනුස්සේක් නමුත් අදගත් අවි්චමහා නිරයේ පැසෙනවා ම මේ සාමාන්‍ය අපි හමෝම දන්න කතාාවක් මුලට ගත්තේ වෛරය කියන එක සමන්ති මාත්මය හැදෙන්නේ අපි කැමතිදේ වෙන් ැති උනාම මතකතියාගන්න ට වෛරය කියෙනෙ අපේ හිතේ ඇතිවෙන්නේ අපිට අවශ්‍ය කරන ප්‍රධාන දේවල් අපේ ජීවිතය අවශ්‍ය කරන දවල් තියෙනවනන්නේ ඒ අවශ්‍ය කරන දවල් අපිට නොලබුණනාම තමයි අපිට වෛරය කියෙනෙ එක ඇතිවෙන්නේ දැන් වෛරය කියනෙක් අපි පුංචිකාලේ ඔබ තුයෙක් ව මේ පුංචිකාලේ වෛරයෙන් වෛරයේ සංසිදන්නේ නෑැ කියන අපි හොම දන්නව ගන්නවා අපේ ජාත කතාවලත් මේ කෙනවා එතකට මේ සමන්ධ මාත්මය අපි මේක දරුවන්ට ප්‍රායෝග කරන තියකේ ප්‍රශ්නයක් තියරන්නේ ද ඔබ තුමට මම මේ සමාජයේ වර්තමානය දරුවන්ට එක්කම එක ම කියන්නම්. අද මම උදෑසන මේ රෝහලටට ගිහිල්ලා මේ එන ගමන් තමයි මම ආවේ ඔබ උතුමේ ආර්මේ අසිරසාරාධනාවකට එකකට මම මේ යම් ස්ථානයක මට පුටුවත් සකසල රෝහලේ වාඩිකල්ල තිබුණා. මට හැපැත්තෙන් දරෝ දෙන්නේ වාඩිවෙලා දෙපැත්තින්නවා. ඒ දරෝ දෙන්න මේ ඕො දෙක් අතේතියාගන බට්න ඔබ මට පේනවා ිස්කී් එක මෙහම තච් කරන්න මම එක මෙම ඔලුවම කළ බැලවා. ඒක දේයට සවන්තිමත්ම වැඩි තියෙනවා. ගම් මම් බල අර සද දෙන වැඩි තින සද්ද අරයා මැල්ලා වැටනවා අර අරක තියෙනවා වැටනවා මමත් මෙම දැන් ඔොලෝමම කරන බලන්නඉන්නවා. ැ මේ දරවාගේ අර මිනිස්ස මැරෙන්න්න මැරෙන් මැරෙන්න්න මැරෙන්න්න ම පුදදුම සතුරක් දරවා හෙම. මේ ආගුලන් දෙෙන් ඔයත්තන්ට පේන ප්‍රමික ගේම්ම එකක්නි මක්නැහැ කියලා. හැබැයි සමන්තිමාත්මිය දරුවගේ මනසේවෙලා වැඩ කරන්න ඇත්තට. ඔබ හිතන්න පෑ දරුවන් ඒ වෙලාවෙ ඒ ඒ සෙල්ලමක්කුණාට ඒ දරුවගේ ඒ ඒ වෙලාවෙ අර මනුස්්‍යයා අර සෙල්ලමක්කුණනත් එක මරණයක වැඩකරන්නේ ඒ සිෙතුවිල දාරා වැඩ කරන්න මැත්තට. එතකට මට කියන සමන්තිමත්ම මේේ ප්‍රායෝගිකෝ මෙයා ගරගනැතියෙන්නේ. අර කියන වචරෙද මේ කරන දේද.ම කරනදේ. මේ දරුව වැඩෙන්න්නේ සමන්තිමාවිය තව කියන්නේෙකුට ගානව මරනව කොට නොවගේ දකින දේවල් එක් ෙ දැන් ඒ ඒව දේවල්දැ සමාහරිිට අපි දක්කිනවා අපිට මැවෙල්ලක් කියනො මේ හල්දුන්න බලන්නකොම අපිට මේ ළමයක් ගානවනනි අවුරදු හතර පහේ ළමයා මේ දැන්ඉන්න අම්මට මෙහෙම කරළ හියන් ගානවනන්නේ එතකොට මම මම ඒවෙලාහනවා ඔය අනිවාර්යෙන්ම ෝනනිික දීලා තිරනේ. ර ඒ ෆෝ න එකේ තියෙන දේවල් වලින් ජංගම දුරකාතන තියෙන දෙවල්ල තියෙන උත්සල පොලවෙ ගනවා. එතකොට විසි කරනවා ඒක අපෝ නැකි ටිනවා මොක ඒක ඒක එහෙම එක තියන්නේ දැන් ආහිතන්නේ අර ගාන පාරවල් ඔයත්තන්ට ගහන පාරවලුත්යට සාමානයක දැකල දැකල දැකලයට පුරතු වෙලා යගේ අතපයි වැඩ කරන එහෙම එතකොට අම්මට ගනවා එතකොට දැ අම්මදන්නේ මේ ක්‍රියාවලියන්න නි මෙතනින් කියීලා දැන් අපිට ඒකාලෙ මට මතකයි තාමත් පිට හැඳි මට ගත්තන සමන්ති මහත්මය සමහාරවිට මේ පොල් කොලෙත් ඉරට ටයින් කරලා ගන්නේ ඒකටත් බයයි දුවනෝ දැන්පොළුවන්නන් ගන්න කියන්නකු සමන්ති මහත්මය හැඩිමිට ස ටන පාත් දරුවන්ට ලළුවන් හැදිමට ගන්න කියන්නෙක ලංග තියන පුටුවෙන් හර මොක හරි හන එක අපිට විල්ල තියන්නේ එකනඒ ප්‍රශ්න පිට විල්ල තියන්නේ ඒකු සමන්ති මහත්මය අපේ මේ සමාජයේ මේ තරම් වෛරගින්නට ඇතිවෙෙන්න්න වෛරයේ පැතිරෙන්න්නට ප්‍රධාන හේතුවතමයි. අපි මේ පුංචිකාය ඉඳලම දැන් මේ වර්තමාන වැඩි සමන්තමාත් මිස්සර අපි ඔබතුමිය කියන්නක වතුර බේෂමට කහුමියෙක් පවැටලා හිටියත්. දිමියක් අඩියෙක් පැටලා හිියත් අපි මොකද දෙ කරන්නේ කොලයක් කරගෙන හිමීටයින් කලලා උඩින් තියන තරමට අපේ සිත මෛත්‍ර සා ගතනමිතිබූ පිහමතම අපේකාල පුංචි කාලගගේ වුණ. දැන් දැන් වර්තමානය මේ කොටනේවානේ ද කඩු වලියින් කොට්ටනවා බූමිතෙල් දාලා ගිනි තියෙනවා එතකොට තැන්තැන්වලල් අරංගිල ඩි තියෙනවා එතකොට තව තව සහසක විදිහට මිනිස් සුමාරණවා බෙල්ලවල් කපල අ බෑග ගොල දාල අරංගනවා අදටත් කඳවල් හොයෙන වන හැනි. එතුවොර මේ විදියට මේ සමාජයේ පිරිහිලා තියන්නේ මේ වර්තමානයට ව වැඩිවිවෙලාතින සමමාත් මේ ප්‍රධාන ගැටලුවක් තමයි පුංචි කාලිඳදල දරුවන්ට මේ හුරු කරන දේවල් එතකොට ඒගොල්ලන්ට අනිත්්‍යක තමයි මේ සමාජයේ තියෙන්නාව මනස විකෘති කරවන මද්‍රවය. ඔව කරන්න ෑ සමන්තිමාත් මේ පියව් මනසකින්. මේමට මේ සියල්ලක්ම මේ තියෙන්න්න වූ මද්‍රව කියන දේවල් මේ වෛරකාරි සිටිවිල්ට බලපාන. බලන්න ඔයස් කරන සෑම අපරාධයක් පිටු පස ඔය මිනිස්සව ද්‍රම ොනාට රන්න දීම කියලා. තකො මේ දේවල් එක්ක අර සිතුවිලි ධාරාවල්ලෙක්ක පුොරුදු කරලාතියනෙ වෛරේනං පුරදු කරල්ලතියෙනේ තරහාවනං පුොරුදු කරලාතියන දේශේනං සමතිමාත්මය මේව කරන එක සමාජය මිනිසන් මලකු දෙයක් නෙවෙේ. දර අපි පුං්චි කාලෙඳලම සමන්ධමාත්මය දරුවන්ට මෛත්‍රිය, කරුණාව දයාව තමන් විශේෂම උගන්න වු සමානත්්‍යතාව කියලික. මේ සමනත්තාාව ක කියනක දරුවන්ට උගන්නතික ොක ප්‍රශ්න සමන්තිමමාත්ම. ශෂයම දුවන් අබිබ අනිත් කෙන අභිබවාය වු ගන්න එක ඇතුර අිබවායන්න බැරිවුණු තනිත් කෙන කියනේ තරහත්. එඒ අහම්මල කළේ තරහා හැමතිස්සනු ගන්නන්න ඔයාට දැනන වේදනාවම අනිත්ගෙනටත් දැනව පපුතේ යායටට කවුරහරි ගහනවනම් පපුතේ අනික කෙන ද එෙම ගුටි කන්න කැමති නෑ පපුතේ යාගේ ේවල් කවර ගන්නවට කැමති නැත්තම් පපුතේ නිත්ගෙනත්ඒක ගන්නවට කැමති නෑපුතේ. මේ දේවල් අපි පුංචි කාලයදල සමානත්්‍යතාවේ. විශෂයම අර්ථ චරියාව. ගෙදර ඉන්න දරුව. කො ත් ල හැසිරෙන් කාර ම්ම ල ෛරයෙන් කට විතු කරනව නම් රක වචනවලින් කතා කර ගන්නවානම්. බැනගන්නවනම් ැමතිස්වම ෙස්දවල් තියා ගන්න වනම් රුවන්ට පේන රඩු වෙනවා වනම් ඒ අම්ම ගන දරුවන්ට වෛරයක් ඇති වෙන. ඒ දරුව අම් ලග නුත් පලිගන් හිතනවා ම්ම න දක් කාම ත්්‍ය මං ට හනෝකිෙන තත්්‍ර දරුව පත් තියවා. ඒ අම්ම ගහන්න සා තාත්තර ගහන දරුව. තිමත්ම අපි ෝල් තරන් අපි ස මාජ දකල තියෙනවා. තුොර මේවා මේ නිවසිං එන්නඕනි தேේවල්. මකද පුංචි කාලේ ඉදලා තමන්ගේ තුරලට දරුව ආපු කාල ඉදලා සමාජයට කනෙක් කැනකන් සමන්තිමහත්මිය ඒ දරුව තමන්ගේ ෙව ේවත් න්නේ. ම පුංචි කාල ඉඳලළම දරුවන්ට මෙවා පුරදුක ැත් ං සමාජයට ඔබ මුදා හරින්නේ. වසවසවලින් පිරිච්ච. ඒමනැත්තන් සිතවිලි ධාරාවව දේශ සහකවලින් පිරිච්චෙනක් ව නොත් ඔබ මේ සමාජර මුදර්ල තියෙන්නේ මහා විපතක්. ඒ විිපත් තමයි ඔය ළමයි අරංගිල්ල භූමිතෙල් දාලා ගිනිතියන්ට ඒ වෛර පිරිමහාගන්ට සමාරටේ දරුව කරපු වර්දක් නැතු ඇැති. ඒ දරුවා ආශ්‍රයේ ඉන්නන්නේ දරුවට සෙන අසදක්වන දරුව වැඩිහිතියෙක් ඒමනතන් දරුවලගේ හිපු කෙනෙක් ඒ ගොලන්ට මොකක් කර දෙයක් කර ඇති. ඒ කරපුනිසා දරුවගෙන් පලිගන්න මේේදේවල් නිස්සු කරන ඇති නිසා මේ හැමතැනකම අපි කල්පනා කරගන්න ඕන දෙයක් තමයි මේ සමාජයේ දැන් වෛරයෙන් පිරිලති එන්නේ මේ සමාජයේ අපි නිවසිං මේ සමාජයේ දරුවන්ට ගොඩනගන දේවල් බොහොම පරිස්සමෙන් අපි සියහ තාගන සමන්තිමත් කටයුතු කරන්න ඕනේ තව ඉස්සරහට බද්ධසාාසන ගැන්නීමමලට අනුව තව ඉස්සරහට අම්ම තාත්ත පෙන්නන්න බැරි. තමන්ගේ සහෝදර සහෝදරයක් පෙන්න්නන්න බැරි. එකනෙකා ඇනකොටා ගන්න. මේ ආවශ්‍ය අවුරදු විස්සර දහයට අඩිවෙලා යන කාලයක්තාව විස්සරට සමන්ති මත්වමක එන්නේ කාසා කාසාාව කටක දක්වායනකොට ඒකත් ඉවර වෙලා කාසාාව කටට පසෙත් ම මේ කියෙන කියන කාාව කට එක්කනක තවුරදු දෙදහත්තුන් දහක් යනකට එන කතාව අපිදන්නේ ඇවට එතරනුත් පස්සමන්ති මහත්ම මේ ආවෂ්‍ය අවුරු දහයට අඩුවවා අපේ. මැකතියාගන්නක අපේ අව්වාය සෞුරුද දායියටට අඩුවෙනවා. ආපෝක පිරිහිලා මන අන්මතා අන්දුරන්නේ සහෝදර සවෝදර අඳදුරන්න එකනකාක් අන කොටාගන මේ විශාල විනාශක්ව වන කාලයක් අපි ස්සරහටතියනවා. ඒක තම අපි මේ ක්‍රමක්‍රමින් ක්‍රමක්‍රමයෙන්. අපි මේ හැරීගන මේ බුද්ධ සාාසනයේ යම්යම් විනාස්කාරී දෙවල් එකතුුවමින් සාහසනයේ නැති වෙලා යනවනි කියන්න ැකට අපි ඇවිදිීම මේ කටයුතු කරන්නේ. මෙ මේ හීතු නිසා සමන්ති මාත් අපි ඒවත් අවබෝධ කරගෙන නිවසෙන් වෛරක්කාය බිහිකරන එක නැවත්වූල්. නිවසෙන් මෛත්‍රයේ සසාහගත කරුණාබර සිතක් ඇති මිනිසෙක් සමාජයෙකුතු කරන්න පුළ අගුණනොත් ත්‍ර සමන්ති මාත්ම මේ ප්‍රශ්ට නිවැරදි සාහස්තීර පිවෙලක් අපි ගන්න පුළන්න්නන්නේ. එහමයපෙ හමදුරුවනේ සිරස එෆම් සනරාමර සෙමනයි මේ බින්නොය හතයි එක සහය හත එක සහයපා අපේ වත්්සපංකයට ඔබේෙක් ගැටලු යෙම කරනට අවස්ථාවතියනව උදෑසන අටඩක්වා. ආතරය මෛත්‍රිය බවට පත්කරගන්නා එවිට තන්හාාව පරිත්්‍යාගේ බවට පත්‍රයේවී. ඉඩ තියෙන වෙනාවක. හිතනපලාන්න සරාමර සෙවන සනරාමර සෙවනට ලැබිච්ච ගැටලෝ අපේ හාමුදුරුවනි පහුකිය සතියේදී අපේ සාමාන පෙළි විභාග ප්‍රතිඵලාව ඉතින් අපේ බොහෝ දරු පිරිසක් ඉතාමත්ම විශිෂ්ඨාකාරෙන් සමත්වෙලාතියෙනු ඒත් එක්කම ඒයට සභ පැතුම් එකතු කරන අතරතුරේද තමන් හිතපු විදිහටම ප්‍රතිඵල ලබාගන්න බැරිවෙච්ච කොටසකොත්තියෙන්වා ඒත් හා සමානව විභාගගේ සමත් නවනු කොටසකුත්තින්නවා. දැං විභාගේ සමාත්වෙච්ඡායට සවව පැතුම් එකතු කරනවා වගේම තමන් ආස විදිහයට තමට අශ්‍යකලනු ප්‍රතිපඵල ලාගන්න බැරිවිච්ායි ටික් දුකෙගන්නවා. ඊටත් වඩා දුකකින් විභාගේ නිසි සාමාර්ථවය ලබාගන්න බැරිවිච්චා ඉවා. ඉතින් මේ හැම කෙනෙක්කුටම ම වස්සාවාාවල් තියෙනවා නමුත් දැන් සහරුලාට අපික දෙකින් පරාජයට පත්ව නාමනැත්ත අපිේ ඒදේ ලබාගන්නට හැකියාව නො ලබුණනාට පස්සේ අතෑරලදදානවා. දැන් විශේෂෙන්ම අධ්‍යාපනය කියල කියන්න පෙහාමුදුරුණ අතහරල දාන්න අවශ්‍ය දෙයක්ත. තමන්ට යම්කි සී ලක්කයකට ලංඟ කරගන්න ලඟවෙනට නො හැකිවුුණානම් තමන්ආයි උත්සාහ කළ යුතු නැද්ද ඒවෙනුවෙන් ධර්මානුල වේ පිළිබඳවත් බහන්සකිෙන ෝජා නබාගනට අප කැමතියි. දෙෙරුවන් සරණයි. විභාගේ පාස්වෙච්ච ඇමැත්තන් අපේ කියමු සාමාන්‍ය පෙළ විභාග සමත්වෙච්ච දරුවන්ට අපිත් මුලින්ම ආශිර්වාද කරනවා ඒවගේම මේ අසමත්වෙච්ච දරුවන්ට ඊටත් වැඩි ආශිර්වාදි කරනවා එමකොටද ආපව කොහොමරිපුතේ මේ ගමන පටන්ගන්න කියලා දැම් මේ සාමාන්‍ය පෙළි විභාග අපේ මේ සමාජය තුළ සමන්ති මහත්මය මිනුන් දන්්ඩක්නේ ඒමයි එක අධ්‍යාපනය තමන්ගතයෙන් හැකියාව ගැන කතා කරන මිනුන් දඩක්. හැබැයි සමන්ධමාත්මයේ දැන්ක් සාමාන්‍ය පෙළ කියන විභාගය පාසලත් තෝරගන බෙනත් උසස් පාසලකට විසාල්තෙක් එක තමඟ ප්‍රතිි පරත් එක් වෙනත් පාසලක් තෝරගන්න තැන්ඩ පත්වෙලා තියෙන්නේ. ඒක මොකදහෙම කියන්නේ දැ ඔබ රැකියාවක් කරන්න සම්මුක පරක්ෂණයකටගේ පුහම මංහිතනි සාමාන්‍ය පෙළ විභාගට මේ ලංකාවේ දැන්තියන රැකියාවල් මම දන්න තරම සල්මාත්‍යය විශේෂ ලොකු රැකියාවකට යන්න බැෑන් හ එතුර මේක මේ උසස් පෙල විශයන් තෝරගන්න එමනත්තන් අපිට උසස් පෙලව උසස් පෙල කරලා වෛද්‍යවරය එක්කනවමද ගුරවරය එක්කනවද කළම්නාකාරවර ය එක්කනවද ඒ අදී වශයෙන් වයි මේ මොකාක්කෝ ඒ ඒ සුදුස්සු ස්ථානකට යන්න තෝරපු විභාගයක්ටේක තර මම? අසමත්වෙච්ච දරුවන්ට කියනවා අසමත්වෙච්ච දරුවන්ට ඒහා සමානව රැකයාවල් මේ තව තියනවා ඒ සඳහා අපිට තව කාරරිමික විද්‍යාල තිස්නමයක් මට මතකර තිස්නමයක් ෝ තිස්සටක් තියනවා සමධමා මේ රටේ දියුණවෙච්ච මිනිස්සු ගත්තහම මේ රට දියුණ වෙලා එන්න මිනිස්සු ගත්තහම සමධමාත්මය මම දන්න මිනිස්සු ගොඩක්ෙන්ව සාමාන්‍ය පෙළව සමත්න මම ඉන්න කොලයාාපිටිය ප්‍රදේශේම දියුණ ව්‍යාරික බොෝ පිරිසක්කින්නවා මොකද අපේ පොල් කල් මාන්තතිත්ක්ක හැතියෙන්නේ. මම දන්න තරමි ලංකාවේ පොල් තෙල් මිල පීරණය කරන්නේ කොලිාපිරි ප්‍රදේශයෙන්. හැබැයි මම දන්නවා එතන අධ්‍යාපන ලබපු අය එකන සේවක මන්්ඩලය ම දෙදහක් උන්දක් තියාගෙන තියෙන තැනුත්තියනවා. එතන ඉන්නවා උසස් පෙල එ විශ්වද්‍යාලයත් ගිහිල්ලලා ඒ අවශ්‍ය කරන කළමනාකාර උපාධයාරගන අර ඉස්කෝලේ සාමාන්‍ය පෙළවත් සමත් නැති හිමිකරුලග තමයි වැඩි කරන්නේ එ එතකොට ඒ ජීවිතයේ ජෑග්‍රහණය කරන්නට අපිට මේ තවත් සමාජයේ ඕන තරන් ඉඩ ප්‍රස්ථාවල් තියෙන පින් අත දුව පපුොතේ මේ කහන්ගෙන්ෙන සමත්තච් ලමයි න මේ කියන්නේ අපි තවත් ඇැන්තින අපිගෙන වායු සමීකරණය කරනවා ඒ අපි සාමානයෙන් ඒ කරන වාහන සිී කරනවා එතට ඒ ඒ අය කතා කරල බැලුහම සාමාන්‍ය පෙළි විභාගිවත් සමත්ත නමුත් දියුණේ කියලා ඔබ දෙස රැක් උත්සා කරන්න හැබැයි ඔබට හිතනවනක් නෑ මට මේක නෙමේ මගේ හැකියාව මේකන මේ මගේ හැකාව මට තව කරන්න පුළුවන් ගොඩාක් දෙවල් මේ සමාජය තුළ තියෙනවා එකන මේ රට තුල අපට ඕන තරන්දයවල්තියනවා ව්‍යාපාරිකයෙක් වට කාර්මිකයෙක් වෙන්ට ඒවගේම සමහරිවිට ැකැණෙක් බස් කෙනෙක් පෙන්ටන. එකට මේ ඕන තරන්ද ඒවා ඒ සම්මය සමාන්ති මාත්මය ඉතාමත්ම වටින අස්සාවල්. ඒවන් මේ සමාජයේ පිළිගත්ත සමාජයේ ගරු කරන රැකියවල් ඒවා. නිසා මම සමත්‍යච්ච දරුවන්ට කියවා පොතයෝගොල පරාධනෑ. ඔගොල කිසි කෙනෙක් පරාදනෑ අවරුදාශයනි ඔබ ඔබ යි ස අරුද්ාසන ශලා වුද්ධහත වෙන ඇති. ඔබම අවුරුද්ධහතතම තරුවෙන්. ඔබ ඇතුළත්වෙන්න. ඔබ බලන් ඔබට තින හැකියාවමක්ද. ට ඔබ සන්සාර ෙනාාව මොක් ව ැක ාවක්තියන්න පුළන් ද ැමෝටම ීත ගෑන කරන්න ැ ති මත්මිය ළුවන්ද හ හැමෝටම හැමෝටම ද ක් ඔබතු ේ නීේදන කයුතු කරන්න පුල හමටම මේ ර න් හ. ර අපි මොකක්කාරි මේ ගෙනාපු සසර යම් දක්ෂාවයක් තියන පුළන් ඒඒ දක්ෂතාව අපි අඳතුරගන්න ඕනේ එතරේ දක්ෂතාවය අන්තුරගත්තාහන අපි පුළලන් ඒ මාර්ගය ඔස්සේ ගමන් දෙමවපියෝ කරන්න ඕනේ දර දරවා ද රිමත් කරන බේ. එඒයාට පොළුවන්තරම් ඒ දේවල් කරන සමානෙන් අපේ ලංකාව තියන ඔය අපි කියන මේ රැකකිවාව නලට පුහුණුවේ මල් යනකට උපරම කාේ සමන්ධ මාත්මි අවරුදු තරක්ගේ යනකොට උපරරිේම ෝය කාරමි විදන අවරුදු හතරක් යැනකට ඕනම සේෂස්ට්‍රේක පිටරට්ඩකට යන්න පව සාතිකයක් ගන්න පුළුවන් එඇව තම අපේ රටේ තියන්නේ එ එතකට අපිට අපේ දරුවන්ම ඒ ර ශේ ම් දැ පුර හ සමත්තු න සමන්ත හත්මිය ොනහරදයක් ව හ යි මක්කර හනය හැ දෙ ත්‍රීවිල්ලක් වැඩ කරන්න කියලා. ඒ කරන්න එපා. ඒර එපා ධෑති කර්මාන්තයක්ක ගන්න මොකද ත්‍රීවිල්ම වැඩකරන එක නරකයි කියනෙ කරීම මේ කියන්නේ. ඒක ඒකත් කරගන්න කමන්න ප්‍රශ්ඥ හැබැයි අවරුදු දාහතක වගේ දරුවෙකුට එයට ජීවිත කාලෙම. දියුණ වෙන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන් සමාරමයේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකේක් කෙන්න්න පුළුවන්. ඒ තැනකට දරුවට යන්න පුළුවන්කම දක්ෂතාවේ අපින්නට දුවේපපුති ඔබට තියන්න පොළන් ම මේ හගේ අමතාත් තිල්ලවා. දරුවන්ට දෑති කරමාන්තයක් උගන්න අධ්‍යාපනය අ ිස්සරහට යන්න බැනම් දැති කර්මාන්තයක්ාව ගන්න. එතකොට ඒක යාගේෙන් කාටමත් ගණ්ඩ බෑ සමන්ති පාත්ි.ඒ කවදාවත් ගන්න බෑයාට දැන් වාහනයක්ක්ල ඕන කෙනන හැමෝටම පොළුවන්නේ. මහනැක්කවලව ඒක අමාරුදයක් මෙමේ ධෑතකර්මාන්තය කිය එක නෙමි. තමන්ත තියෙන හැකියාවන් නොස්සේ දෙයක් ඉගනගන ඔබ බයනතු ඉන්න පුතේ පිනට දේපුතේ ඔට ජීවිතේ තව ඕන තරන් අවස්ථාවතියෙනවා සාමානිපලි විභාග කියන්නේ ඔබගේ ජීතේ නවත්තන ැනක් මෙේ ඔබට තවත් ඕන තරන් ස්සරට ඩ කටයතු කරගෙන යන්න තියනම සාමාන පෙ සමතච දරුවන්ගෙනු තිල්ලනවා ඔබ. ඉගනගන සමාජයට වැඩදායක පුද්ජලුව හැතිට කටයුතු කරන්න කියලා. එහමය පෙහමුදරුවනේ සිරසෙෆෙම් සනරාමර සෙවනයිමේ. තාවකාලික ලොව තුළ සදාකාලික තේවල් සොයනයේ කුමට ඉඩ තියන වලාවක හිත නපලන්න සනරාමර සෙවන ඒ ස ර මර ස වනට හදව ලබිච ගටලුව අප හමුදුරන්ියය බහන්සේට ඉදිරිපත් කරන්නේ. මියග අය නිතර නිතර සිහිනෙන් පැනීම. මේ මානසික බලපෑමක්දේහමත් නැත්නම් අප යහල තියනවා පින් ගන්න බලාපොරොත්තු වෙඟන්න අය කියල ඉදි නිතර ඉදිර සිහිනෙන් පේන්න කියලා. දල්මානු කොල්ලව එපිළි මදව පහදාදන්නටයි ගෞරවෙනි ඩස්ටිනවා. තෙරුවන් සරලයි සමන්තිමහත්මය. මිය ගිය ඥාතන් හීනෙන් පේනව කියන කාරණාව අපේ සමාජයේ ගොඩා දුරට සමන්තිමාත්මය අපි කතා කරන්න මේ පින්ගන්න බලන් ඉන්නවා කියන කාරණාව තමයි ඕන කෙනෙක් කියන්න ඒම ඒ ඇත්තරටම මේ ගැටලින් අහලතයනේ දේශව තමයි ඒ සමන්තිමාත්මිය මේ බුද්ධ දේශනාව ඕක සඳහන් වෙන්නේ මේ ඔය හීනෙන් පේනවයි කියන කතාව අපිට එන්න සමන්තිමාත්මය බිම්බිසාර රජ්ජුරූ අර හිීනයක් තක් කිෙනවනේ ඒම ඒ හීනේදී බිම්බිසා රජ්ජුරුව දකින්නේ සමන්තිමාත්මය පුස්ස බුදුරජාණාහන්සේගේ බුද්ධසාාසනයට ඥාති පිරිස. ඔබ හිතනාද කොච්චර කාල ැද කියලා. එතරු පුස්ස බුදුරජාණන්හන්සේගේ බුද්ධසාාසනයේ හිටපුඒ ඥාතිඉව බිම්බිසා රජ්ජුරුවන්ට මූුණුවල් මත හිටින්න පුළුවන්ද බුද්දහසනේ පුුස්ස බුදුරාණහන්සේගේ බුද්ධසාාසනයේදී එක දීර්ක කතාවක් එක ඥාතිීන් පිරිසක් එක්ක බුදුරාන් වහන්සේගේ සහ මහා සංගරත්නයක දේවල් හොරෙන් කාලාඒ ගොල්ල ගිහිල්ල ඔය අවිචි මහනිරේ පදිලා ඊට පස්සේ බදිගටම සංසාර ගමන් කරග නැවිල්. ඔය කෂ බුදුරාන්හන්ගේ බුද්ධ සාසනේදී පරිදත්තුූ පජීවිීන් කියන පේතලෝකෙට ඇවිල්ලා.ඒ පරදත්තු පජීවින් කිෙනන පේතලෝකින්දගෙන ශෂ බුදුරන් වහසේ ළඟටැවිල්ල පනේ සිතලලා ඒ එතලින් හන භාගතුන් හන්ස සපිටමේ දුකෙන් එෙනවා මච්චර කාලයක් ක අපි කොහොද මේේ දුකින් මිදෙන්නන කියලා. ඒ වෙලාවෙදී කස බුදුරාන්හන්සේ කිය නො ෞතුම කියල බදුරජාන් වහන්සේ කෙනනෙ නාගතය පහළ වෙනවා. බින්බිසාර කියලා රජකෙනෙක් රජකම් කරනවා ඒයි දාානාදී පින්කම් සිද්ධ කරලා පුුණ්්‍යානු මෝදනාවක් සිද්ධ කරනවා අන්න්නෙ දාට ඔබලා මේකින් මිදනවා කියලා. ඔන්නඔයි කතාවතමයි ඔය අපේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ නිධාන කතාවත් එක තියනෙකයි ලස්සන දීරක කතාව දො මේ තීනෙන් පේරෙන්නේ මේගේ ඥාතියෙන් කෙන කතාව කියනු ිබිසා රජ්ජුරෝ හිනෙන් දෙකපු කතාව නිසා මේක බුද්ධ දේශනාවතල බුදුරජාන් වහන්සේගේ එතනදි බුදුරාන්හන්සේ කියනවා මේ දකින්නේ මේගේ ඥාතීල් කොට්ටාශයක් කියනෙ එක බැ හීනෙන් පේන ගේ නාතින් කොට්ටශයක් කිය එක සනාතකරපු ධර්ම කරනාවත් මේ බුද්සාාසනේේ චෝත්‍ර පිටකේ ොවත් සමති මාත්මිය නැහ. එහ සමයිට ම කියව නැතු හම්ිච නක්තිනව දන්නන්නේ එහමළගේ ස්වාමන් වහන්ේ කෙනෙක් කරි මේ දන්නෙනෙක් රයම තනක්ති බොත්. ඒ පැදිල කරන්න ොකද ද න්න කියනෙ මං එක තම හොද ද ක මට හමත ම්ෙල න මොක ම ්‍රිපිටක තු හතර සරයක් කියෝ නිසා මට හමතන ම් ෙලාතින ි ිසා රජ ු හිීද ගේ අපේ හිල ජීවත්වෙන අය? ඒ හිතුල මේ මනසේ ඇඳමින් ජීවත්වන සමන්තිමා මේ සමහරයට ඔබතුමියයට හිතවත්ම කෙනක් ඇස්ෙකින් වගත්තාහමත් ඔබට ඔන්න රූපිමවාගන බලන්න පුල නදේ. ගොඩාක්ම ගොඩාක්ම ලිංගතු කෙනෙක්කිින්න්නවන එහෙම පෙන්න්න පුළුව. තර සිහිෙන් පේනෙක මියගිය ඥාතින් පින්ගන්නවා කිය නෙකටත් වඩ සමාරක න මන්නං එක දවසක්ව දැක්කිනෑ ඒක අන හොඳ තැෙක උපැත්ති ල ප ලේති. එම මටයි ඕෝන්තරං කිල කියන හැබැ මන්ස්වාමන් වහන්සේ කෙනෙක් ැටිඩකිනවා. කියීනයෙන් පේනවා කියනක තමන්ගේ සිතේ තියෙන්න්නාහූ ඒ මතකැඇත්තෙක්ක අපිට අපේ ජීවිතේ දම්මගේ අම්ම ඇතවුණ කියලා කියන්නකෝ අම්ම මට කාලයක් යැන කංහිනෙන් පේනවා අම්මාගේ ඒකෙන් මං අදහස් කරන්න මේ අම්ම මගින් පින්ගන්නක් නොයි කියලා එතොට අපිට හිතට දැනිච්ච දේවල් අපිට හිත්තට ලැබ මේ වැදිච්ච දේවල් අපිට සමහරට සමන්තිමහත්මිය පේට් පුළුවන් නිසා අපේ මේ පුුණ්්‍යානු මෝදනා කරණෙ අපිකැන් හීනයෙන් පෙන්ෙනුනත් නොපෙනුනත් මේකට හොඳ මුත්‍රය සමන්තමාත්මය හෙම ගඩුකු. අපිට හීනෙන් පේනවනම් නොපෙනෙනවනම් මේ ඕන දේකට පින් ගන්න ඉන්නවනම් අපි කොහොමත් පින්කමක් කරන එක හොඳයිනි අනික් සමන්තිමාත්මය මතකතියා ගන්න කාටවත් මේ පින් ගන්න දෑ ඒ මේක මේ මේක කවුහරි කීනවනම් මේ අපි දෙන එකක් ගන්න පුළුවන් ගෙන කියලන පින් අනුමෝදන් වෙනවා. හෝදන්නවා කියල කියැන සතුටුවෙනවා කියන එක පින්කම දැකලා ඒයි සතුටුවෙනවා. එතකොට ඒින්කමදක සතුුවෙන්න්න පුළුවන් පරදත්වූපජීවින් කියන පේතලෝකී නයට විතරයි. වෙන කිසිමකෙනෙකට පින්ගන්න බැෑ යොට පරදත්වප ජීවින් කියන පේතලෝකේ ඔය හීනෙන් පේනවා කියලොයි ප්‍රශ්නය ඉදිරි පත් කරපු මහත්මයා හෝ නොන හත්මියයට හොඳමදේ තමයි ඒසි හි පත් කරලා ඔබතුමියගේ ඔබතුමියගේ හෝබතුමාගේ ඒත් සිතේ තියෙන්න්න වූ ඒ කාරණාවට ඔබ දානාදී පින්කම් කරලා පින්ඩෙන්ට. එහ. හැබැයි මම කියනවා? ඔබට ආපවපේනෝ. ඒ පරදත්තු ජීවින් පේතලෝකන්නේහිද නෙවෙේ. ඔබේ සිතේ මේ රූපය? නි ඇඳදිලන ඇඳිල තින නිසා ඒක සසාහරවිට ොකද අප බාංග චිත්ත කෙක් මන් ති වව ම ිර ඉතුර ච්චටික් නවීම ඉතුව ද නක මේ එකක ගමන් කරනවා මේක රූපකාය වෙනස් වෙනවා මේ ඔක්කෝ වෙනස්වයෙන් අනි හතරමයනවේ බේදනා සංඥා සංකාර විංඥාන කියන හතරම යනවා රූපකා තරයි මෙතන දන්නේ හතරමගින්ල් අතන අල්ලගන්නවා ඒක වෙනස්වනකම් මේක වැඩි කරනවා. තර මේ අන ගමන්ද සමන්දිිම හත්මිය අපිට මේ හිතේ ඇදිච්ච, රූප සමාරයට අපි දකිනවා මේ මේ ජීවිතය කවදවත් දැකලනැතියයි. සමහරම ජීවිත කවදාවත් දැකනතියා අපි හීනෙන් දකිවා දරේ සංසාරය සහරට අපි දැකිච්ච දේවල් වෙන්න පුලා එනිසා සමන්ජමාත්ම මේ ප්‍රශ්ටම ඇතුම් ඇතුමාමට කියනවා හීනෙන් පේනවා කියනකෝයි බිබිසා රජුර හීනෙන් දකපු කතන්ද්‍රයේතමත් මේ හැමෝම කියන්නේ ඔබ හීනෙන් දකින්නේ පින් අනුමෝදන් වෙන්න කියලා හිතනවල ඔබ පින් අනුමෝදන් කරන්න එක ඔබ මොකද පින්කම ඔබ කරගනිින් ඕන. නද නක තව කෙන කුට දකි නොරගන්න ප හෙම ඒ පින් ම කරගන්නක කොහොමත් ඔබට හොදායි. ඔබගේ මේීගේ නඥාතිීන් ඔය දකිනනා අවිතරන්නෙ මේ තත් කවරුුවර පින් ගන්න ඉන්නවනම් යයි මේ පින්න්න අන මෝදන් වෙලා ඒ භවයාන් නොලින් මිදිලා ඔබට තාශිරවාද කරග එහමයි පෙ හමදුදරුවනේ සිරස Fෆම් සනරාමර සෙවනට ඔබේ ගැටලයමු කරන්න ආරථනා කරනවා මින්දුවයි හතයි එක සහයි හත එකසිහය පහ අපේ වච්චා පංකයට . නොලතදයින් දුක්් නොවන්නේ නම් උපත් ධනවතකේ. ඉඩ තියද වෙලාවක හිතනපලන්න සඳරාමරසිවන සිරසෆෙම් සනරාමර සිවනට ලැබිච්ෂ ගැටලු දෙකක් අපේ හාමුදුරුවනේ එක පිට බොහන්සිරිදිරිපත් කනන්ට හිතුව කාල වෙලාවා නොව අපි හාමුතරණේ මේ ගැටලුේ සඳහන වෙලා තියෙන්නේ මෙපමණ ධර්මදේශනා සිෙදුවෙන ධර්මදේශනා ශ්‍රවනය කරන රටක. අපේ හාමුදුරුවෝණී ඇයි සෝවාන් පලයට පත්තු වුණු එමන්නැතං මාර්ග පල ලබාගත්තු කිසි කෙනෙකුුණු මැත්තේ නමුත් බදුරජාණන් වහන්සේගේ කලදවස උන්වහන්සේ වැඩසිටි කාේද. උන්හන්සේ වඩින මගත්වොටදී පවා හමු වුණු සාමානය මිනිසුන් පවා උන් වහන්සේගෙන් මේ ධර්මදේශනා ශ්‍රවනය කරලා උන්වහන්සේ පිළි මඳව පැහැදිලා එවැනි මාර්ග පලතත්වෑන්මලට පත්වනා කෙලාපාහලදේනවා. තින් ඇයි මේ කාලදික නොවෙන්න කියන ප්‍රශ්නය විමසනවා එත්තික් ම තවත් ගැටලුවක්ල වනව ප හාදුරුණේ කෙටන බහන්සිට පිරිපත් කඩ කැමතිී එතමයි බොහෝ දෙනකුට තියෙන ගැටලුවක් මේ තතාගත බුදුපයාණන් වහන්සේට සම්බුද්ධ පූජාවන් පූජා කරන විට මාංශ පිරිබඳව යම් ගැටලුවක් තියෙනවා ැන් මේ මාශ එිගන්වීම පූජා කිරීමින් වැලකෙන්න කියර නිතර නිතර අපට අවබාධ අනුශාසනාන් ලැබෙනවා. මේ පිළිබඳප දිමරදි අපට පහදා දෙන්නටයි ඔබහන්සක ගවරුවෙන් ඉල්ලා ටවා කියෙලයි මේ ගැටලේ සඳහන වෙලා තියෙන. අතරුවන් සරණයි සමතිමාත්මය මේ දැම්මිච්චර බණ කියන රටක මෙච්චර බනාහන රටක. ආන්න ඇයි මාර්ග පලාවබෝධවෙන්න නැති එම නැත්තන් සෝවාන්නාදී වෙෙන් නැති. ඇය බිහිවෙෙන් න්නැත්තැයි කියෙන කාරණාවනි සමන්තිමාත්මිය අපිට එහම නැහැයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැනි. අපි මොකද සෝවාන්වෙච්ච කෙනෙක් මාර්ග පල අවබෝධ කරගත්ත කෙනෙක් මම සෝවාන් වුනාා මම සෝවාන්න වනා ධර්මමාර්ගය ගමන් කරලා මමදැන් සෝවාන් වෙච්ච කෙනෙක් කියනෙක් කියේ කිය ඇවිදි නෑ සමන්ති මහත්මිය මොකද හරියට සෝවාන්වෙච්ච කෙනා. සාමාන්‍යයෙන් එහෙම කිය කිය ඇවිදිනායන්නවනං ඒක අර නැති මිනිස් දහම්කිනවාගේ කරණාවක් සෝවාන් වෙච්ච කෙනා මම සෝවා වුනාය මම දැම් මාර්ග පල අවබෝධ කරන්න ඉන්නය එහැම කියකිී ඇවිදි නනහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේදී බුදුරජාණන් වහන්සේ මගතටක් වැඩියත් එහෙම නැත්තන් ධර්මදේශනාවක් කළත් මිනිස්සු සෝවාන්නුනේ බුදුරජාණන් වහන්සේ සමන්තිමත්මය මේ මිනිස්සු මේ වෙලාවේදී සෝවාන්න්න ොළුවන් කාටඩද කියන එක බදුදහාමුදුරුව දන්නවා ඒ ඒක තමයි ග තියන ප්‍රධාන කාරණමකද බුදුරාන්හන්සේ මෙතන සීයක් ඉන්නවන බුදුරාන් වහන්සේ දන්නවා මේ සීයාතරෙන් කාටද සෝවාන්න්නන්න පුළුවන්. රසිිත්ත විා නේති පරචිත්ත විානය තියනවා මේ යාට තමයි දැන් සෝවාන්ඩන්න පුළන් එතකට බදුරාන් වහන්සේ අර අනු නමයම එතන හිටියත් බුදුරාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ එතන සෝවාන්න්න පොළුවන් කමතියන කෙනාරමුණු කරගෙනයි. තමයි බුදුරාන් වහන්සේ උදෑසන අවදි වුණට පස්සේ, බුදුරාන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයේ දෙස බලන්නේ අදජනයේදී මම කාඩද පිහිට වෙන්නේ. අදදිනයේදී කාටද මේ ධර්මාවවබෝධික කරගන්න පුළුවන්. අද රාදයන්න සුනීතලඟට යනවද සෝපක කළංගට යනවද එහව අත්තා වෙනවෙන ක මේ කනෙක්ලළඟට යනවද. අද මේ දුපත් කෙනලාළට යනවද රජමමාලිගාවට යනවද ේවලෝකයට ගිල්ල මේ දෙදවියන්ට මේ බණටික කියලා ධර්මාබෝධ කරලද. ඒක බුදුරජාන් වහන්සේක තියෙන විසේසූ ඥානය ඒයින. ඒක ස්වා මේක මේ වර්තමාන ස්වාමන්හන්සේලාවන අපිට එනහ. පිබදුරන්හන්සේගේ දේශනාවක් පොදවේ දේශනා කරනවා. එතකට ඒ දේශනාව අපිදන්නෙ නෑ සමහරවිට ජීවිතහදාගන් ඕනතරම් මේ දේශනාවතුළ ඉන්නවා. එවිතරක් මේ ධර්මමාර්ගේ වැළඳගෙන ජීවිත හපක්කරගත් ඕනතරන් ස්වාමන්හන්සල්ලගේ වර්තාන ස්වාමින් හන්සලාගේ බනාහලා ජීවිතහදාගක්ත් තෝන්තරග යින්නවා. අපිට කියන්න බෑ කවුරුත් සෝවාන් වෙලා නැහහි කියලා. පිට කියන්න බැහෙම අයින හැ කියලා අපිට අපි දන්න ඒ මිනිස සෝවාන්න්න ලද කියලා. සමට ඒ අයි ද තු ඇති. එක කියඒ කිය විදින්න නෑ ම ස්ෝවානුන ම සෝවාන්ුන ම සෝවාන්වා කියෙම කියවිදින්නේ නැහැ සමජමත් මේ මෙහෙමක කුත් තියෙනවා සෝවාන් දෙන්න පොළුවන් මාර්ග පලාවබෝධ කරගන්න පුළුවන් පාරමිතා පොරොපු අය බුදුහාමුදුරන්ට හම්බ වුණනා. ඒ ධර්ම සාය බද් සාන තියන ලළග ලළග ළග ැවලදදිීම. ඒයි ෝධ රගත ඒ ඒක ුදුරන් සගේ කාල ක් න ලක් න. හත්තුනා කියලා කියන්නේ බොද පාරමිතා පුරාගන පුරාගන රාගන ඇවිල්ල බදුකිනෙ කම්මනෙකට මාර්ගප ලා බෝධ වන්න ඕන කියලා රමි ර ිනිස්ු බද ාසන බදු හන්දුරුවන්ගේ හම්බව වන හම්බිල මිනිසු ේ දම සෝවාන් වෙලා සකෝදාගේ අනාගමි රහත්වෙලා තාමත්දේවලෝකවල ව ල බ ල ොට කිය ස ල ්‍රේෂන් පිහින කරන්න බාගන දන එතකට බුදු හාමුදුරු ක ෙකට තියෙන් න ේ නය. ර බදුදහාමදුරු කෙනෙක්ඉන්න කාලයේදී මේ විදදිහට බනහල්ලා සෝවාන්න්නුනා කියනෙක මහාරුමයක් නෙවෙේ එක බුදුරාන් වහන්සේගේ ඒ බුද්ධසාාසනයක තියෙන්න්නවා විශේෂ ගුණයන්. වර්තමානය වෙනකොට ඒ අඩුවෙලා තියෙන තියෙන්නේ. අපිට මන්දන්නනෑ මේ බනහං ඉන්නායගෙන් කාටද මේ ධර්මය අවබෝධ වෙන්න කියනෙක මා පොදුවේ ධර්මය දේශ අකරනවා. එන් සමත්මාත්මිය ඒ කාලයේදී සෝවාන්නනෑ වැඩිවෙන්න හේතුවත්. මේ කාලයේදී එහෙම අය අඩුවන්න හේතුවත් ඔන්න ඔය කාරණාවයි. බුදු කෙනෙකොට තියෙන්නව පරචිත්තව ජානාන කෙනක අපිට නැහැ. ස්තේර පිටිතුරක් මංගේහිතන්න කිසිම ස්වාවිනාසකෙන ට දෙන්න බැල. ඒෙමයි ප හමදුරුවනි සිරසෙෆෙන්න් සනරාමර සෙවනයිමි අද දවසේදී අප ඉතාමත්ම ගෞරවෙන් ආරාධනා කළේ සිරසෆෙම් සනරාමර සෙවනට. ොලියපිටිය කනදුල්ල ධර්ම රාජ මහ පරිවෙන් වාසී පූජිපාද අතුර කිරියනු රුද් ස්වාමිද්‍රරන් හන්සේ. බොහෝ කාරණාවන් පිළිබඳව උන්වහන්සේ පහදා දුන්න අද තවසේදී. තවත් කාරණාව ඔහන්සේගෙන නිමසානට අපක කැමති නමුොත් තිබෙන කාලවෙලාව අනුව අද තවසේදී මහිතය සනරාමරසව වන මෙතකින් අප නිමාවට පත්කරන්නට සූදානම වසරක්. ල තවත් මාසයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේෙ දසම්බර් මාසය මුල ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ වසර අවසානයේද ඔබේ ජීවිතරය හපතක්ක කුදබේවා ලබන්නාව වසරතුරදි ඔබේ ජීවිතරය හපතක්ක කුදාා පත්වේවා. ඒ තමයි සනරාමරසවන බලලාපපුරුතු එනිසාමයි අපේ රටේ වැඩවවෙසෙන උගත් බද්ධමත් ප්‍රකට යතිවරණන් වහන්සේට අපආරාධනා කරමින් සනරාමරශ වන මේ වසර පහලොක්තිසේම පව ප්‍රාගනයන්නේ. ඉති වහ . ඒපිටිය කනදළ මහ පිරිවණ සිටම අද දවසේදී සනරාමරසව වන මඩුවින් බැනම කලා බොෝ දෙෙකුට සමාජ සත්කාරයන් සිදු කරන අපේ රටේ වෙෙසන ප්‍රකට ඇතිවරෑන් වහන්සේ නමක් ඔබහන්සේ සිදු කරන්න ඕ සේලුම යහපත් ධර්ම ප්‍රචාරග කටයද සරෝප්‍රකාරයෙන්ම සාර්ථකත්වට පත්වත්වායි ලංකාවාසී ලෝවාසි අපස් සේළම ශවයනාකිකෑන් එක්ව සනරාමරෂ්‍යවනින් ප්‍රර්ථනා කරනවා. බොම පින් ොබතුම ේයට අපිට ಆශිරවාද කරට ඒවාගේම සනුරාමර සෙවන ශ්‍රවණයක් කරන පින්න්නුතුන්ට ඇගේ ඔබතුමියතත් ලෝකවාසේ සියලුදනාටම ಪාක්තන කරනවා දෙෙන් අලු ෞරුද්දක්ക്കෙනවා අපි මේ අලු තවරුද්ධ තුළ අපේ ජීවිතේ තියෙනඩු පාඩුක හදාගන්නට අපේ තිීන ගුණ ධර්මතිීනවනම් ඒවා නග සිටුව ගන්නට അ සේලෝ දෙනාම අධිශ්ඨාන කරගමු ඒවාගේම ්‍රාත්ථන කරනම රට අපේ මේ දංවර්තමානේ පවතින තත්ත්වයන් පහවෙලා කි හිල්ලා මිනිස්සුන්ට සතුටින්ං නිදහසේ ජීවත්වෙෙන්න්න පුළුව. අද උදෑැසන පාරටාපුහනු. සමරතැංවල වාහන පෝලී. සමහරතැංවල මිනිස්සුන්ටගෝකූ ප්‍රශ්න සමමාර්තංගල මිනිස්සු කල්පනා කරනවා. අද දකිනවා සමන්ති මහත්මියය. මං ප්‍රාර්ථන කරනවා අපිරග ස් ල පින් බලේ මිනිස්සුන් මානිික සව ව ෙන් ළුව. කයික සුවෙන්ජීවත්තින්න පුුවන් ආර්ථිකමටපිටාවක්. අපේ රටට උදාාවෙන්ඩ කියලා. ඒවගේම ඔබ තු ම යටට. ರ ර ಡ ್ರ ರ ോണ ගේ හන්ස ವರ പന നට ಲ ේවා විತ സ ಂತ ಕ වා ಪರ වා ತ ಲ වා വസനത ್ರಾ ന ක ോ කින් ವಂ කින්නටම. මෙොතුම් ධර්ම සා ගච්ඡාව දේශනාකර ව මටක් දේශනා ශවනය කර පෝපටත් පින් අන්තපතු වියයටටත් සසරට හේතුවිය අආවාසනාවේවා සංසාර ගත පාරමිතා ධර්මයක්ම වේවා කියල සාධෝ කල ප්‍රාත්්ථනා කරගන්න. එහමයි පැහම්ද්‍රෝණී සාධ සාධසාදු. ඔබහන්සේටත් තෙරුවන් සරන ප්‍රර්ථනා කරනෝ. එමනම් සංගන්නවාද දවසේදී සිර සෆම් සනරාමරසිවනින් ඔබට තෙරුවන් සරණයි.